Other Dawasa TV. Read your lifestyle. Find anything, sell anything. Fast.lk. Free classifieds in Sri Lanka. Ayubowan. Navagraha chakre, haiveni grahaya lesa salakina sikuru grahaya. Rashi chakre, passeni rashiya se salakina singha rashiyata varsha 2022 agosto masa 31 badada passaru 4:19ට pivisimata niyamitai. Sikuruge singha rashi gatavima yanu සිකුරු ග්‍රහය රවිගේ යම් පාලනයකට නතු වීමක් සිදුවන බව එතුලින් අපිට පෙන්වුම් කරනවා. ඉතින් මේ අනුව මේෂ ආදී මේෂ ඇතුළු ලග්න 12ට සිකුරුගේ මේ රාශි මාරුව කෙසේ බලපාන්නේද කියා විමසා බලමු. මේෂ ලග්න හිමි ඔබට සිකුරු ග්‍රහය සිංහ රාශි ගත වීම කොහොම බලපාන්නේද කියා විමසා බලමු. මේෂ ලග්න හිමි ඔබේ කේන්ද්‍රයේ සිකුරු ග්‍රහය මේ පැමිණ මට සැරසෙන්නේ පස්සෙන්නටයි. සැබවින්ම මෙම කාලය ඔබට සුබදායක කාලයක් බවට පත්වනු ඇත. සිතේ සතුට ප්‍රීතිය වර්ධනය වෙයි. කරන කියන කටයුතු සාර්ථක වෙයි. එවැගේම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වන බවකුත් පෙන්වුම් කරනවා. කාලයක් තිස්සේ සිතේ පැවති අදහස් බලාපොරොත්තු මේ කාලය තුළ සඵල වනු ඇත. තවද සිහින ප්‍රාර්ථනා ඉටුවීම නිසා ඔබ මහත්සේ සතුටින් කාලය ගත කරයි. අධ්‍යාපන කටයුතු අතින් බැලුවත් විශේෂයෙන්ම ඔබට මේ කාලයේ සුබදායක බවක් පෙන්වුම් කරනවා. කලා කටයුතු වලට සම්බන්ධ වී සිටින අයට විශේෂයෙන්ම සුබයි. එවැගේම ඔබට කීර්තිය, ප්‍රශංසා, එවැගේම ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය ඒ සෑම දෙයක්ම ලැබීමට හේතු වන කාලයක් කියලාත් පෙන්වනවා. තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ නියත වශයෙන්ම හිමිවීමටත් හේතු වෙයි. තරුණ පිරිසට විශේෂයෙන්ම සුබදායක කාලයක් කියලා පෙන්වන්නේ ඔබගේ රැකියාව පිළිබඳ තියෙන බලාපොරොත්තු මේ කාලය තුළ ඉෂ්ට වීමට ඉඩ ඇති බවත් එවැගේම අවිවාහකයන්ගේ බලාපොරොත්තු ඉටු වීමටත් හේතු වෙයි. තවද තම සිතගත් තරුණයා හෝ තරුණියගේ ප්‍රේමය දිනා ගැනීමට හැකියාව මේෂ ලග්න හිමි ඔබට ලැබෙනු ඇත. විවාහ අපේක්ෂිතයන්ටත් සුබදායක ස්ථීර වීමට නියමිත මංගල යෝජනා පැමිණෙනු ඇත. ප්‍රීති උත්සව සඳහා සහභාගී වීමේ හැකියාව ලැබීමත් එවැගේම විනෝද චාරිකාවල යෙදීමටත් ඔබට අවස්ථාව හිමි වේ. කරන කියන වැඩ කටයුතු වල සාර්ථකත්වය සෑම අතින්ම දැක ගැනීමට හැකි වේ. පෙර කීවා මෙන්ම රැකියා ව්‍යාපාර කටයුතු වල ද යම් කිසි ප්‍රගතියක් මේ කාලය තුළ දැක ගන්න පුළුවන්. නව රැකියා අවස්ථා උදාවන අතර ඔබ ව්‍යාපාර ක්ෂේත්‍රයට අලුතින් පිවිසීමට බලාපොරොත්තු සිටින අයෙකු නම් එම බලාපොරොත්තුවන් මේ කාලය තුළ මල්පල ගන්වා ගැනීමට ඔබට හැකියාව ලැබේ. සිකුරු ග්‍රහය සිංහ රාශියට පැමිණීම උෂඹ ලග්න හිමි ඔබට බලපාන්නේ කොහොමද කියලා බලමු. ඔබගේ කේන්ද්‍රයේ සිකුරු ග්‍රහය පැමිණෙන්නේ හතරවැන්නටයි. සැබවින්ම මේ කාලය තුළ ඔබට මධ්‍යස්ථ ප්‍රතිඵල ගෙන දෙන බවක් නම් කියන්න සිදුවෙනවා. මෙහිදී හොඳ නරක ප්‍රතිඵල දෙකම ඔබට ඇති වේවි. හතරවැන්නට සිකුරුගේ පැමිණීම එක පැත්තකින් බැලුවොත් ඔබගේ සිතේ සතුට ප්‍රීතිය සැනසීම ඇතිවීමට හේතුවක් වනු ඇත. විශේෂයෙන්ම නිවසේ කලඑළිය වර්ධනය කරයි නිවසට අලුත් බඩු භාණ්ඩ මිලදී ගැනීම නිවසේ අලංකාරය වර්ධනය කිරීමට ඔබගේ සිත පෙළඹීම වැනි දේ මේ කාලය තුළ දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ඥාති හිතවතුන් අන් කවරදාටත් වඩා නිවසට යන එන කාලයක්. ආගන්තුක සත්කාර ආදිය කිරීමට ඔබගේ සිත වඩාත් පෙළඹෙයි. වියදම් පාර්ශවය තරමක් වැඩි විය හැකි. මේ නිසා ඒ ගැන කල්පනාකාරී වන්න ණයවීමට පවා සිදුවන අවස්ථා යෙදෙන අතර තමාගේ වටිනා කියන දේ උගස් කිරීමටත් සිදුවෙන්න පුළුවන්. එවැගේම මේ ග්‍රහ මාරුව තුලින් ඔබට විශේෂිත දේපල ලාභයක් උදාවන බවකුත් පේන්න තියෙනවා. දේපල ලාභයක් කියවම මෙය නිවසක් හෝ ඉඩමක් සම්බන්ධ ඔබගේ සිතේ පැවති කාරණාවක් ඉෂ්ට වීමක් බොහෝ දුරට පෙන්නුම් කරනවා. මා මුලින් කිව්වා මේ මධ්‍යස්ථ ප්‍රතිඵල ගෙන දෙන කාලයක් කියා. හොඳ වගේම යම් කිසි ආකාරයකින් අසුභ ප්‍රතිඵලත් උෂඹ ලග්න හිමි ඔබට භුක්ති විඳීමට සිදුවේ. නින්දා අපහාස විඳීමක් නම්
බොහෝ දුරට පෙන්නුම් කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ප්‍රවේශම් වන්න තමන්ට නොගැලපෙන පිරිස් හා ඇසුරට යාමත්, ඒ වගේම නොගැලපෙන අය හා සම්බන්ධ ඇතිකර ගැනීම තුළින් ඔබගේ කීර්ති නාමයට කැළල් ඇතිවෙන්න ඉඩ තියෙනවා. සිකුරු ග්‍රහයා සිංහ රාශි ගතවීම මිතුන ලග්න හිමි ඔබට බලපාන්නේ කොහොමද කියා බලමු. මිතුන ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ තුන්වැන්නට සිකුරු ග්‍රහයා පැමිණෙනු ඇත. මේ කාලය තුල ඔබගේ සිතේ පැවති විශේෂ බලාපොරොත්තුවක් ඉෂ්ටවන බව පේනවා. මේ බලාපොරොත්තුව බොහෝ දුරට පෙන්නුම් කරන්නේ ඔබගේ සිතේ තිබුණු යම්කිසි ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් විය හැකියි. එය බොහෝ දුරට විදේශ ගමනක් වෙන්න පුළුවන්. විදේශ ගමනක් යාමට ඔබට හැකියාව උදාවන අතර ස්ථාන මාරු වීමක් වැනි දෙයක් බලාපොරොත්තුවෙන් සිටියේ නම් එම බලාපොරොත්තුවත් ඉෂ්ටවන බවක් මේ කාලය තුල දැක ගන්න පුළුවන්. තවද කරන කියන වැඩ කටයුතු වල යම් යම් අලුත් වීම් සහ වෙනස් වීම් වැනි කරුණු යෙදෙන්න බොහෝ සෙයින් ඉඩ තියෙනවා. ඇසුරු කරන්නන් සමග ඇසුරු කිරීමේදී සෑම අතින්ම ප්‍රවේශම් විය යුතුයි. එයට හේතුව ඔබ නොඑක් ආකාරයේ කරදර බාධා වලටත්, ඒ වගේම රැවටිලි වංචා වලටත් මුහුණ පෑමට සිදුවේ. මෙහිදී විරුද්ධ ලිංගික පක්ෂයේ බලපෑම ඔබට වැඩියෙන් ඇතිවිය හැකිය. ඒ නිසා ස්ත්‍රීන් නම් පුරුෂයන්ගෙනුත්, පුරුෂයන් නම් ස්ත්‍රීන්ගෙනුත් විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතු බව පැවසීමට සිදුවේ. නීතිමය ගැටලුවලිනුත් ඔබට යම්කිසි පීඩාවක් එල්ල වෙන්න ඉඩ තියෙන කාලයක්. කොහොම වුණත් වෙනදාට වඩා ඔබ සතුටින් සැහැල්ලුවෙන් දිවි ගෙවනු ඇත. ඇතිවන ප්‍රශ්න බාධා පිළිබඳ එතරම් තැකීමක් නොකරයි. ඔබගේ ගමන ඔබ එලෙසින්ම යන්නේ කිසිවක් සිදු නොවූ ආකාරයටයි. අවසානයේදී ඔබට ජයග්‍රහණ හිමිවනු ඇත. නමුත් මේ කාලය තුල සිදුවන යම් යම් සිදුවීම් සහ ප්‍රශ්න කරදර, ඒ වගේම ඔබ ගන්නා තීරණ ඔබගේ ඉදිරිය තුල, ඒ කියන්නේ ඉදිරි කාලයක් ඇතුළත ඔබට යම් කිසි බලපෑමක් සිද්ධ කරන්න ඉඩ තියෙන බවත් හොඳින් මතක තබා ගන්න. ලෙඩ රෝග අසනීප පැත්තෙන් උනත් ප්‍රවේශම් විය යුතු බව කියන්න තියෙනවා. ඒ වගේම ගුප්ත දෝෂ වලින් ප්‍රවේශම් වන්න යම් යම් අය ඔබ කෙරෙහි ඇති කරගන්නා ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය හේතුවෙන් ගුප්තමය පැත්තෙන් ඔබට යම් කිසි බලපෑම් ඇති කිරීමටත් ඔවුන් පෙළඹෙන්න ඉඩ තියෙන බවත් මේ ග්‍රහ මාරුව තුළින් කියන්න පුළුවන්. ඒ සෑම අතින්ම ප්‍රවේශම් වන්න දන්නා නොදන්නා කොයිකාගෙනුත් ප්‍රවේශම් වීම වටිනා කරුණක් බව අවසාන වශයෙන් කියන්න පුළුවන්. සිකුරු ග්‍රහයා සිංහ රාශි ගතවීම කටක ලග්න හිමි ඔබට බලපාන්නේ කෙසේද කියා විමසා බලමු. කටක ලග්න හිමි ඔබේ කේන්ද්‍රයේ දෙවැන්නට සිකුරු ග්‍රහයා පැමිණෙයි. මෙම ග්‍රහ මාරුව ඔබගේ ආදායම් මාර්ග වර්ධනය වීමට හේතුවක් වන අතර රැකියා ව්‍යාපාර කටයුතුවල දියුණුවකට නිතතින්ම බලපානු ඇත. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයගේ පැතුම් ඉෂ්ට වීමත්, ඒ වගේම නව ව්‍යාපාර අවස්ථා ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ පැතුම් ඉෂ්ට වීමත් මේ කාලය තුලදී දැක ගන්න පුළුවන්. රැකියා ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී, ඒ කියන්නේ මේ වනතුරු රැකියා ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිස සිටින කටක ලග්න හිමි ඔබ තරමක් කල්පනාකාරී විය යුතුයි. එයට හේතුව ඔබ රාජකාරී කරන අවස්ථාවන් වලදී ඔබට නොයෙක් මගහැරීම්, අඩුපාඩු, වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. එමගින් නැතිවන බලපෑම ඔබේ රැකියාව අහිමි කිරීමට උවද ප්‍රබල විය හැකි බව මතක තබා ගන්න. ඒ වගේම ව්‍යාපාර කටයුතු සිද්ධ කිරීමේදී ලියකියවිලි සම්බන්ධ හෝ මුදල් සම්බන්ධ කටයුතු ආශ්‍රිතව කටයුතු කිරීමේදී ඔබට සිදුවන අතපසුවීමක් ඔබගේ ව්‍යාපාරයට බෙහෙවින්ම බලපෑම් ඇති කිරීමට ඉඩ තියෙන බවත් ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගන්න. අධ්‍යාපන කටයුතු වල නම් විශේෂ වෙනසක් පෙන්නුම් කරන්න නැහැ. නමුත් කලාවක් සම්බන්ධව කටයුතු කරන ඔබට සුබයි. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා පවත්වමින් සිටින අයටත් මෙම කාලය සුබදායක බව කියන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා ස්ථීර වීම, ඒ වගේම විවාහයට දින නියම වීමටත් හේතු වන කාලයක්, විවාහකයන්ටත් සුබදායක කාලයක් බව පෙන්නුම් කරනවා. ගමන් බිමන්
වගේ ගමන් විමන්වල යෙදීමේදී ඔබ තරමක් කල්පනාකාරී විය යුතුයි, ප්‍රවේශම් විය යුතුයි, සොර සතුරු තර්ජන කරදරවලට ලක්වෙන්නත් ඉඩ තියෙන බව පෙන්නුම් කරනවා. ලෙඩ රෝග සම්බන්ධයෙන් බැලුවත් ඔබට මේ කාලය වෙනදාටත් වැඩිය ප්‍රවේශම් වෙන්න සිද්ධ වෙනු ඇත. සිකුරු ග්‍රහයා සිංහ රාශි ගත වීම සිංහ ලග්න හිමි ඔබට බලපාන්නේ කෙසේද කියා විමසා බලමු. ඔබගේ කේන්ද්‍රයේ සිකුරු මේ පිවිසෙන්නේ පළමුවෙනි ස්ථානයටයි. ඉතින් මේ කාලය සැබවින්ම ඔබට සුබදායක කාලයක් වනු ඇත. විශේෂයෙන්ම හිතේ පැවති සිතුම් පැතුම් බලාපොරොත්තු අදහස් ඉෂ්ට වීමට මේ කාලය බෙහෙවින් බලපානු ඇත. ඔබ හිතන පතන දේ ඒ ආකාරයෙන්ම ලැබීම, සිතන පතන සැප සම්පත් භුක්ති විඳීමට හැකියාව ලැබීම පෙන්නුම් කරන අතර රැකියා ව්‍යාපාර කටයුතු වල දියුණුවක් ඉහලින්ම පෙන්නුම් කරයි. විදේශ ගතවීමට හෝ වෙනත් දුරබැහැර ගමන් බිමන් යාමට අදහසින් සිටියේ නම් එම අදහස් සාර්ථක වෙයි. නමුත් විදේශ ගතවීම වැනි අවස්ථාවන්හිදී ඔබ ටිකක් සැලකිලිමත් විය යුතුයි. එයට හේතුව එවන් කටයුතු සඳහා ඔබට උදව් වීමට බලාපොරොත්තුෙන් පැමිණෙන පිරිස අතර වංචාකරුවන්ද සිටීමට ඉඩ ඇති නිසාය. බොහෝ දෙනා ඇසුරු කිරීමට ලැබෙන කාලයකි. මේ අතර හොඳ සහ නරක කියන මේ කොට්ටාශ දෙකම ඔබට ඇසුරු කරන්න ලැබෙනු ඇත. ශරීර සෞඛ්‍ය පැත්තෙන් බැලුවත් තරමක් අහිතකරවන අතර උදරාබාධ ඒ වගේම අස්ථි සම්බන්ධ රෝගවලින් ප්‍රවේශම් විය යුතුයි කියා මා ඔබට මතක් කරනවා. තවද ආහාර පාන ආදිය අපත්‍ය වීමටත් හේතු වෙයි. කොතරම් පරිස්සම් වුවත් ඔබට සතුරන්ගෙන් නම් මේ කාලය ගැලවීම තරමක් අපහසු වෙන්න පුළුවන්. ඒකට හේතුව මිතුරු වේශයෙන් සිටින සතුරන් ඔබ වටා සිටින බව අමතක කරන්න එපා. ප්‍රේම සම්බන්ධතාවලට යහපත් කාලයක් වන අතර සිංහ ලග්න හිමි අවිවාහකයන්ට ප්‍රබල මංගල යෝගයක් උදා කරලා තියෙන කාලයක් බවත් කියන්න පුළුවන්. ඔබට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් මෙම කාලය තුලදී හමුවනු ඇත. බොහෝ දුරට ප්‍රේම සම්බන්ධයකින් වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වලටත් යහපත් සුබ ප්‍රතිඵල ලැබෙනු ඇත. සිකුරු ග්‍රහයා සිංහ රාශිගත වීම කන්‍යා ලග්න හිමි ඔබට බලපාන්නේ කෙසේද කියා විමසා බලමු. කන්‍යා ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ දොළොස්වැන්නට සිකුරු පැමිණේ. සැබවින්ම මේ කාලය කන්‍යා ලග්න හිමි ඔබට නම් එතරම් සුබදායක කාලයක් යැයි පැවසිය නොහැකිය. එයට හේතුව සිකුරු ග්‍රහයාට දොළොස්වැන්න එතරම් හොඳ ස්ථානයක් නොවනු ඇත. නොයෙක් ආකාරයේ වංචනික ක්‍රියාවන්වලට සහ අවකල් ක්‍රියාවන් වලට පෙළඹීමට කන්‍යා ලග්න හිමියන්ගේ සිත් මේ කාලය තුල කටයුතු කරනු ඇත. ඒ වගේම පාඩු අලාභ විඳීමටත් ඔබට සිදුවේ. කොතරම් පාඩු අලාභ ලැබුවත් ඒ කිසිවක් නොසලකා හැර ඔබ උත්සාහ කරන්නේ කෙසේ හෝ ඔබගේ අරමුණු කරා දිව යෑමටයි. මෙහිදී හොඳ නරක තෝරා බේරා ගැනීමට හැකියාවක් ශක්තියක් ඔබට නැති වෙයි. ඉතාම පහසුවෙන් අන් අයගෙන් දෝෂාරෝපණ ඇසීමට තම කීර්තිනාමය පළුදු කර ගැනීමට ඔබට සිදුවනු ඇත. නීතිමය ගැටලු වලටත් ලක්වීමට හේතුවන අතර හිරේ විලංගුවේ වැටීමට වුවත් කන්‍යා ලග්න හිමියන්ට මේ කාලය තුල සිදුවන බව පැවසීමට සිදුවේ. අවකල් ක්‍රියාවන්හි නිරත වීමට සිත නිතතින්ම පෙළඹේ. මේ නිසා ඔබට නීතියෙන් කරදර විඳීමට පමණක් නොව සමාජයෙන් ගැරහුම් ලැබීමටත් සිදුවන ඇත බව සිහි තබා ගන්න. නොඑක් ආකාරයේ වංචනික ක්‍රියාවන් වලට යෙදීමත් ඒ වගේම ඔබ සතු මුදල් දේපල ඇතුළු වටිනා දේ ඔබට අහිමි වීමට හේතු වන කාලයක් බවත් හොඳින් මතක තබා ගන්න. ලෙඩ රෝග සම්බන්ධයෙන් බැලුවත් ඒ තරම් හොඳ කාලයක් යයි කීමට නොහැකිය. හදිසි අනතුරු වලිනුත් ප්‍රවේශම් විය යුතුයි. රෝග පීඩා දිනෙන් දින ඇතිවන අතර සමහර අවස්ථාවලදී රෝගයන්ට ගන්නා ලබන ප්‍රතිකාර පවා ඔබගේ සිරුරට නොඅල්ලන තත්ත්වයක් ඇති කරයි. සිකුරු ග්‍රහයා සිංහ රාශි ගතවීම තුලා ලග්න හිමි ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු.
තුලා ලග්න හිමි ඔබේ කේන්ද්‍රයේ 11 වැන්නට සිකුරු ග්‍රහයා පැමිණේ. සිකුරු යනු තුලා ලග්න හිමි ඔබේ ලග්නාධිපති ග්‍රහයාය. ලග්නාධිපති ග්‍රහයා 11 වැන්නට පැමිණීම සෑම අතින්ම ඔබට සුබ ප්‍රතිඵල ගෙන දීමට හේතුවක් වනු ඇත. 11 වැන්න යනු කේන්ද්‍රයේ අයස්ථානයයි. සියලු ලැබීම් පෙන්වන්නේ මේ අයස්ථානය තුළින්ය. ඔබ සිතන පතන සැප සම්පත් භුක්ති විඳීමට ලැබීම ඔබගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වීම වෙන්ව සිතේ සතුට ප්‍රීතිය රජකරවන කාලයකි. විශේෂයෙන්ම මේ කාලය තුළ ඔබ බලාපොරොත්තු වන ආකාරයේ රැකියා ව්‍යාපාර කටයුතු වල දියුණුවක් ඇතිවේ. විවාහ අපේක්ෂිතයන්ගේ පැතුම්ද ඉෂ්ට සිද්ධ වනු ඇත. ප්‍රේම සම්බන්ධතා ස්ථීර වෙයි. විවාහයට දින නියම වීමක් සිදු කර ගැනීමටත් හැකියාව ලැබෙයි. තවද වාහන ලාභත් තුලා ලග්න හිමි ඔබට උරුම වන කාලයක් බව පෙන්වුම් කරයි. තමා සතු වාහනයක් විකුණා ගැනීමට අදහසින් පසුවේ නම් එම අදහස මුදුන්පත් කර ගැනීමට හැකියාව ලැබෙන අතර එතුලින් ඔබට හොඳ ලාභයක් ලබා ගැනීමට හැකිවනු ඇත. ඒ වගේම අලුත් වාහනයක් මිලට ගැනීමේ අදහසින් පසුවන තුලා ලග්න හිමි ඔබටත් තමාගේ අත ඇති මුදලට ගැලපෙන ඉතා සුදුසු වර්ගයේ හොඳ වාහනයක් මිලදී ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. අන් අයගෙන් කීර්ති ප්‍රශංසා ලැබීමටත් ඔබට මේ කාලය හේතු වෙයි. දේපල පිළිබඳව ඇති බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ වෙයි. මේ අතර පැරණි මිතුරන් මුණ ගැසීම ඔබගේ ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබීමට හේතු වෙයි. කිසියම් වූ ප්‍රබල පුද්ගලයන්ගෙන් ඔබට විශේෂිත උදව් උපකාර ආදියත් මේ කාලය තුළදී ලැබෙනු ඇත. එනිසා මේ සෑම අතින්ම ඔබට සුබදායක කාලයක් ලෙස පැවසීමට හැකියාව ඇත. සිකුරු ග්‍රහයා සිංහ රාශි ගතවීම වෘචික ලග්න හිමි ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු. ඔබගේ කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයා 10 වැන්නට පැමිණෙයි. මේ අනුව ඔබගේ සිතේ පවතින අභිප්‍රායන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කර ගැනීමට ඔබ මහත්සේ වෙහෙස දරනු ඇත. ඒ වගේම ඔබගේ ඒ වෙහෙස මහන්සියට සරිලන ආකාරයටම ඔබට ප්‍රතිඵල ලැබේ. උත්සාහයන් සාර්ථක වේ. අභිප්‍රායන් ඉටුවේ. තම අරමුණු කරා දිව යන ඔබට එම අරමුණු ඉෂ්ට කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. වෙනදාට වඩා අධික චිත්ත ශක්තිය ධෛර්යය ඔබ තුල ඉස්මතු වීමක් මේ කාලය තුල අනිවාර්යෙන්ම පෙන්වුම් කරයි. කිසි දෙයකට බිය සැක නොමැති තත්ත්වයක් උදාවන අතර ඕනෑම දෙයකට නොබියව මුහුණ දීමේ ශක්තියත් ඔබට හිමිවේ. නමුත් ඔබ ඇසුරු කරන අය වෙතින් ඔබට දෝෂාරෝපණ එල්ලවීම නම් නොවැළැක්විය හැකිය. කොතරම් අන් අයට උදව් උපකාර කළත් හොඳ කරත් ඔබට අසන්නට ලැබෙන්නේ ඔවුන්ගෙන් හොඳ නාමයන් නොවේ. චරිතයට කැලල් සිදුවන ආකාරයේ ප්‍රශ්න කරදරවලට මුහුණ පෑමටත් ඔබට සිදුවනු ඇත. මේ අතර කොතරම් සාමාන්‍යයෙන් 10 වැන්න කියන්නේ කේන්ද්‍රයේ හොඳ ස්ථානයක්. නමුත් සිකුරු ග්‍රහයා 10 වැන්නට පැමිණි කල්හිදී සුබ ප්‍රතිඵල මෙන්ම සිතාගත නොහැකි ආකාරයේ බාධාවන් වලටත් මුහුණ පෑමට සිදුවේ. එනිසා වෘචික ලග්න හිමි ඔබටත් ඒ ආකාරයේ බාධාවන්ට මුහුණ පෑමට සිදුවන බව පෙන්වුම් කරයි. අගෝස්තු මාසය අවසානයේදී සිකුරුගේ මෙම රාශි මාරුවීම සිදුවන අතර සැප්තැම්බර් මාසයේ පළමු සතිය තුළ ඔබ විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතු බව වෘචික ලග්න හිමි ඔබට මතක් කිරීමට කැමැත්තෙමි. තමාගේ නිවසේ අයට යම්කිසි කරදර බාධා එල්ලවීමට පුළුවන් බවක් පෙන්නුම් කරනවා. ඒ අතර ඔබගේ දූ දරුවන් ප්‍රවේශම් කරගත යුතුම කාලයකි. පවුලේ අය උවද අපල බාධා වලින් පෙළෙන තත්ත්වයක පසුවන බව මේ තුලින් පෙන්නුම් කරයි. සිකුරු ග්‍රහයා සිංහ රාශි වීම ධනු ලග්න හිමි ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු. ධනු ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ 9 වැන්නට සිකුරු ග්‍රහයා පැමිණෙයි. 9 වැන්නට සිකුරුගේ පැමිණීමත් සමග ඔබගේ සිතේ පවතින බලාපොරොත්තු ඉෂ්ට වීමක් පෙන්නුම් කළද එම බලාපොරොත්තු ඉෂ්ට වන්නේ සෙමින් බවත් පැවසීමට සිදුවේ. සිකුරු ග්‍රහයා මෙම අගෝස්තු මාස අවසානයේදී 9 වැන්නට පැමිණ එහි ලබන සැප්තැම්බර් මාස 24 වෙනිදා දක්වා කාලය තුළ රැඳී සිටිනු ඇත. නමුත් සිකුරු 9 වැන්නට පැමිණීමත් සමග හේතු වන්නා වූ බලාපොරොත්තු ඉෂ්ට වීමේ වේගය මේ කාලය තුළ සිදු නොවීමට හේතු වූවත් මෙම
ග්‍රහ මාරුවේ ප්‍රතිඵලයක් ලෙස ඔබට ඉදිරි මාස දෙකක් ඇතුළත ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වීම අනිවාර්යයෙන්ම සිදුවිය හැකි බව පැවසන්න පුළුවන්. ඒ නිසා ඔබගේ බලාපොරොත්තු ඉටුවීම කල්යාම පිළිබඳව කිසි විටකත් ඔබ කලබලයට හෝ කනගාටුවට පත්නවන්න. කාලයට ඉඩ දෙන්න ඒ සියල්ල ඉෂ්ට සිද්ධ වනු ඇත. තමාට වටිනා කියන දේ අන් අයගෙන් හිමිවන අතර ඔබත් වෙනදාට වඩා ත්‍යාගශීලී අයෙකු බවට පත්වනු නිසැකයි. දානමානාදී කටයුතුවල පින්කම් කටයුතුවල යෙදෙයි. එවගේම පින් දහම් කිරීමටත් තම ආගම දහම අනුව කටයුතු කිරීමටත් ඔබගේ සිත පෙළඹෙනු ඇත. මෙතෙක් ඔබ සමග එතරම් ඇයි හොඳයිකමක් නොපැත්වූ ඥාති පිරිස් සමග වෙනදාට වැඩිය සමීපව ඇසුරු කිරීමට ඥාති සම්බන්ධතා පවත්වීමටත් ඔබ පෙළඹෙනු ඇත. තම පවුලේ දියුණුව රැකී රක්ෂා ව්‍යාපාර කටයුතුවල දියුණුවත් ඇතිවෙයි. අන් අයගෙන් උදව් උපකාර හිමිවෙයි. අඹු සැමියන්ගේ දියුණුවත් විශේෂයෙන් දකින්න පුළුවන්. ඔබගේ සැමියාගේ හෝ බිරිඳගේ තත්ත්වයේ උසස් වීමක් මෙම කාලය තුල බොහෝ දුරට දැක ගන්න පුළුවන්. දරුවන්ගේ දියුණුවත් ඒ ආකාරයෙන්ම සිද්ධ වනු ඇත. ශරීර සෞඛ්‍ය පිළිබඳව වෙනදාට වැඩිය තරමක් සැලකිලිමත් වීම යහපත් බව කියන්න පුළුවන්. සිකුරු ග්‍රහයා සිංහ රාශිගත වීම මකර ලග්න හිමි ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු. මකර ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ සිකුරු මේ පැමිණෙන්නේ අටවැන්නටයි. සාමාන්‍යයෙන් අපි අටවැන්න බාධක ස්ථානයක්, එහෙම නැත්නම් මාරක ස්ථානයක් කියා සැලකුවත් සිකුරු ග්‍රහයාට අටවැන්න යනු ඉතාම සුබ ස්ථානයක් බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. එසේනම් මකර ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ අටවැන්නට සිකුරු පැමිණීම පිළිබඳව ඔබ එතරම් බියට කලබලයට පත්විය යුතු නැහැ. ඔබට මේ කාලය යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇත. ඔබගේ පෙර පින ඉස්මතු වෙන කාලයක් බව පවසන්න පුළුවන්. ඔබ යන එන ගමන බිමන සාර්ථක වේ. එම ගමන් බිමන් තුළින් ඔබට යහපත් ප්‍රතිඵල උදා වනු ඇත. එවගේම ඔබ මෙතෙක් අපේක්ෂා නොකළ විශේෂ ලාභයක් වාසියක් ඔබට හිමිවනු ඇත. සිහිනෙන්වත් ඔබ බලාපොරොත්තු නො වූ යම්කිසි කාරණාවක් අහම්බෙන් මෙන් ඔබට අත්විඳීමට ලැබෙනු ඇත. කරන කියන කටයුතු වල සාර්ථක වීම ඇතිවෙයි. රැකියා ව්‍යාපාර කටයුතු වල විශේෂ දියුණුවක්. නමුත් ඔබ සොර සතුරන්ගෙන් එවැගේම විසකුරු සර්පයන්ගෙන් හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වන්නේ ඔබට අනුකම්පාව දක්වන හෝ ඔබට උදව් කරන පුද්ගලයන් පැමිණෙනු ඇත. ඔවුන්ගෙන් ඔබට ලැබෙන්නේ නොමද සහයකි. ඔබ යම් කිසි ආකාරයෙන් යම් විපතකට හෝ අපහසුතාවයකට පත් වී සිටින අවස්ථාවකදී ඔබට උදව් කිරීමට පැමිණෙන අය නිසා එම අපහසුතා අවස්ථාව හෝ විපත් අවස්ථාවෙන් ඔබ එහෙම් පිටින්ම වැළකෙනු ඇත. කිසියම් හෝ අදෘශ්‍යමාන හස්තයක් ඔබව ආරක්ෂා කිරීමට මෙම කාලය තුල ඔබ පසුපස පැමිණෙන ඇති බවත් මතක තබා ගන්න. මිල මුදල් පැත්තෙන් වුවත් ඔබට ඒ තරම් ලොකු කරදර බාධා වලට මුහුණ දීමට සිදු වෙන්නේ නැත. සෑම අතින්ම කරදරයක් පාඩුවක් විපතක් නැතිව එවැගේම ඔබ සිතන පතන දේ ඉෂ්ට සිද්ධ වීමෙන් සතුටින් වාසය කිරීමට ලැබෙන බව පැවසිය හැකි. සිකුරු ග්‍රහයා සිංහ රාශි ගත වීම කුම්භ ලග්න හිමි ඔබට කෙසේ බලපාන්නේද කියා බලමු. කුම්භ ලග්න හිමි ඔබේ කේන්ද්‍රය හත්වැන්නට සිකුරු පැමිණේ. හත්වැන්න සුබ ස්ථානයක් ලෙස සැලකුවත් කුම්භ ලග්න හිමි ඔබට නම් සිකුරුගේ මේ හත්වැන්නට පැමිණීම එතරම් හොඳ තත්ත්වයක් ඇති නොකරන බව කියන්න මෙහිදී සිදු වෙනවා. නොයෙක් කරදර බාධක ඔබට මේ සැප්තැම්බර් මාසයේ උදාවීමත් සමගම පැමිණෙනු ඇත. ඒ වගේම ඔබ මෙතෙක් නොසිතූ විපත් කරදරවලට මුහුණ පෑමටත් ඔබට සිදුවේ. අහම්බෙන් ඇතිවන හිතමිතුරු සම්බන්ධතා හෝ වෙනත් ප්‍රේම සම්බන්ධතා, එහෙම නැත්නම් වෙනත් ආකාරයේ සම්බන්ධකම් නිසා ඔබට බොහෝ සෙයින් කරදරවලට මුහුණ පෑමට සිදුවන අතර නිින්දා අපහාස විඳීමටත් ඔබගේ කීර්තිනාමයට කැළැල් ඇති කර ගැනීමටත් හේතු වනු ඇත. තමා සතු වටිනා කියන දෙයක් අහිමි වීමටත් මේ කාලය බලපාන්න බව කියන්න සිද්ධ වෙනවා. වටිනා කියන දෙයක් යනු ඔබ සතු වස්තුවක්, ධනයක් වැනි දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ ජීවිතයට සමීපව සිටි, ළඟින්ම සිටි අයෙකුගේ
ඈත් යාමක් සිදු වෙන්නත් පුළුවන්. සමහර විට මෙය මරණයක් වැනි දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ කාලය තුල ඔබගේ චිත්ත ශක්තිය ධෛර්යය වර්ධනය කර ගැනීමට අවශ්‍යයි. කරන කියන කටයුතු වලට බාධා දසතින් එල්ල වෙන කාලයක්. රැකියාව අහිමි වීමේ තර්ජණයකටත් ඔබ මූණපා සිටිනව ඇත. ඒ වගේම ව්‍යාපාර කටයුතු වලින් මෙතෙක් ඔබට ලාභ ලැබුණත් මෙතෙන් සිට මේ සිකුරුගේ සිංහ රාශි ගමන නිසා ඔබට ව්‍යාපාර වලින් හදිස්සියෙම පාඩු අලාභ විඳීමට සිදුවන බව පෙන්නුම් කරයි. රැවටිලි වංචා ආදියටත් මුහුණ පෑමට සිදුවේ. තම විරුද්ධ පක්ෂය හේතුවෙන් ඔබට නොයෙක් අපහාස විඳීමට සිදුවන බවත් ඒ වගේම රැවටිලි වලට මුහුණ පෑමට සිදුවන බවත් මතක තබා ගන්න. ඒ වගේම ශරීර සෞඛ්‍ය ගැනත් වෙනදාට වැඩිය සැලකිලිමත් වන්න. සිකුරු ග්‍රහයා සිංහ රාශි ගත වීම මීන ලග්න හිමි ඔබට කෙසේ බලපාන්නේද කියා බලමු. මීන ලග්න හිමි ඔබේ කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයා පැමිණෙන්නේ 6 කොටුවටයි. එහෙම නැත්නම් 6 ස්ථානයටයි. සිකුරුට 6 යනු එතරම් සුබදායක ස්ථානයක් නොවන බව මීන ලග්න හිමි ඔබට පැවසීමට සිදුවේ. ඔබ කරන කියන කටයුතු වලට බාධා එල්ලවනු ඇත. ඔබට නිතර නිතර අතපසු වීම හෝ අමතක වීම මේ කාලය තුල සිද්ධ කරයි. මේ හිතන දෙය තව සුළු මොහොතකින් අමතක වීම නිසා ඔබට බොහෝ පාඩු විඳීමටත් සිදුවනු ඇත. පමණට වඩා අන් අයව විශ්වාස කිරීම නිසාද ඔබට පාඩු අලාභ වලට මුහුණ පෑමට සිදුවේ. ඔබ සතු වටිනා කියන දේ එම වටිනාකමටත් වඩා බොහෝ අඩු තක්සේරුවකට විකුණා දැමීමට සිදුවන කාලයක්. මේ නිසා ඔබගේ වටිනා වස්තුව ධනය දේපල පවා ඔබට අහිමි වී යන කාලයකි. තීන්දු තීරණ ගැනීමේදී දෙවරක් ඒ ගැන සිතා බැලිය යුතුයි. එසේ නැතිනම් ඔබට මේ සිදුවන පාඩුව පිළිබඳව ඉදිරියටත් සිතා බලා බොහෝ සෙයින් පසුතැවීමට සිදුවන බවත් කියන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවලට ඇත්තටම ඉතාම අයහපත් කාලයක් මේ උදා කර ඇත. ඔබ නොසිතන අවස්ථාවකදී ඔබගේ ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටෙනු ඇත. එවගේම විවාහකයන්ටත් මේ කාලය එතරම් හොඳ නැත. නොයෙක් සැක සංකා සිතුවිලි ඔබගේ සිතේ වර්ධනය වෙයි. තම සැමියා හෝ බිරිඳ පිළිබඳව සැකය, ද්වේෂය, ක්‍රෝධය වර්ධනය වීම නිසා විවාහ ජීවිතය සතුටින් ගත කිරීමට නොහැකියාවක් ඔබට උදාවනු ඇත. එවගේම තමන්ගේ දූ දරුවන් ගැනත් සැබවින්ම කලකිරීමට පත්වන කාලයකි. මේ අතර ශරීර සෞඛ්‍ය පැත්තෙන් බැලුවත් සෑහීමකට පත්විය නොහැකිය. නොයෙක් ආකාරයේ ලෙඩ රෝගවලින් පීඩා විඳීමට සිදුවන කාලයකි. සිකුරු ග්‍රහයා සිංහ රාශි ගතවීම සම්බන්ධව මා මෙතෙක් ඔබට ඉදිරිපත් කරේ සමස්ත පොදු ලග්න ඵලාඵල විස්තරයක්. ඇත්ත වශයෙන්ම මේ தත්ත්වය අපි එක එක්කෙනාගේ කේන්ද්‍රවල පිහිටි ග්‍රහ බලපෑම් අනුව වෙනස් වීමට નિયમિત බවත් ඔබ මතක තබා ගත යුතුයි. දැන් උදාහරණයක් විදිහට අපි අවසාන වශයෙන් කතා කරා සිකුරු ග්‍රහයා මීන රාශි ගතවීම පිළිබඳව ලග්න ඵලාපලය. එතකොට සිකුරු ග්‍රහයා යන්නේ මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ 6. එතකොට දැන් මම මෙතනදී පොදුවේ මීන ලග්න හිමියන්ට බලපාන කරුණු තමයි මේ කිව්වේ. නමුත් අපි පොදුවේ අවබෝධ කරගන්න ඕන මේ தত্ত্বය සෑම දිනාටම එකම ආකාරයේ බල නොපාන බව. ඒකට හේතුව මා පෙර කිව්වාක් මෙන් අපගේ කේන්ද්‍ර තුල පිහිටන අනෙකුත් ග්‍රහ බලපෑම් වල බලපෑම හේතුවෙන් මෙම தত্ত্বය වෙනස් වීමට ඉඩ තියෙන බව මතක තබා ගන්න. එසේනම් මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා ඔබ වෙත ගෙන මෙම පලාපල විස්තරය මෙතනින් සමාප්තයි. ආයුබෝවන්. Other Dawasa TV. Read your lifestyle.